ඉතින් මේ වෙනමට ශ්‍රී ලංකා බිලූන් වර්ණනය කිරීම සඳහා චීනය තෝරාගෙන තියෙනවා. අප දන්නවා පහුගිය කාලයේදී පහුගිය දවස් සතිය කීපය තුළදී ඉන්දියාව සහ පකිස්ථානය බිලූන් පිටරට යැවීම නවතුන ලැබුවා. එහෙම නැත්නම් බෑන් කරා පිටරට යවන, එක්ස්පෝන් බෑන් කරා ඉන්දියාව සහ පකිස්ථානය. ඉතින් මේ නිසා ලංකාව තුළ බිලූන් වල මිල ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යෑමක් සිද්ධ වුණා. නමුත් ඒට විසඳුමක් වශයෙන් රජය මේ වෙනුවට තීරණය කරලා තියෙනවා චීනය ඔස්සේ බිලූනු ගෙන ඒමති. මේක බලාපොරොත්තු වෙන්නේ ලංකාව තුළ දේශීයව තියෙන බිලූනු මිලේ ශීඝ්‍ර ඉහළ යාම වළක්වා ගන්න. ඊට අමතරව බිලූනු වෙනුවෙන් පනවලා තිබිච්ච ප්‍රොටෙක්ෂන් බද්දත් රුපියල් 80ක බද්ද රුපියල් 70කින් කපල රුපියල් 10ක් දක්වා පහත අහෙල්ලා තියෙනවා. ඒ ඔස්සේ බලාපොරොත්තු වෙන්නේ දේශීය වෙළඳපොළ තුළ බිලූනු වල අවේලබිලිටි එක වැඩි කරලා ප්‍රයිස් එක තබාගෙන යෑම කියලා තමයි අපි හිතන්නේ. ඉතින් අද නිවුස් සෙග්මන්ට් එකේ අපි කතා කරේ චීනෙන් බිලූනු ගෙනීම සඳහා ශ්‍රී ලංකාව මේ වෙනුවට සූදානමක් තියෙනවා.